හොඳයි මේ වීඩියෝ එකෙන් අපි බලාපොරොත්තු වෙනවා sequences and series part එකේ general terms ආශ්‍රිත ගැටලු කීපයක් පිළිබඳව අවධානය යොමු කරන්න අපි 1 by 1 බලමු කොහොමද ඒවට විසඳුම් ගන්න කියලා මුලින්ම එනවා අපි මෙන්න මේ 2015 14 වෙනි MCQ එකට හරිද 2015 14 වෙනි MCQ එකට එන්නේ හරිද ඒකේ කියනවා 2 6 12 20 30 ওই විදිහට progress වෙන सीक्वेंस එකක් තියෙනවලු ප්‍රොවිෂන් එකක් තියෙනවලු ඒකේ ජෙනරල් ටර්ම් එක හොයන්න කියලා තමයි කියන්නේ හරිද දෝ ජෙනරල් ටර්ම් එක නැත්තම් කොමන් ටර්ම් පොදු පදයක් කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද මේ ඕනෑම පදයක් ලබා ගන්න සූත්‍රය තමයි ওই ජෙනරල් ටර්ම් කියන එකෙන් අදහස් කරන්නේ එතකොට ඒ ජෙනරල් ටර්ම් එක ට්‍රේන සූත්‍රයට පදේ කීවෙනි පදයේද කියන එක අදහස් ආදේශ කළාම දැන් උදාහරණයක් විදිහට පළවෙනි පදේ නම් එක ආදේශ කළාම ඒ අදාළ වැලියු එක දෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන හැටියට නම් 2. ඒ සූත්‍රයට 2 ආදේශ කළාම දෙවෙනි පදේ යගේ වෙන 6 ලබා දෙන්න ඕනේ. අන්න ඒ වගේ සූත්‍රයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. හරිද? දැන් මේ වගේ ප්‍රශ්නයකදී අපිට ඕන නම් මේ රටාව අධ්‍යයනය කරලා වෙනමම සූත්‍රය හොයන්න පුළුවන්. හැබැයි සූත්‍රය හොයන්න කියලා දීලා තියෙන ප්‍රශ්නෙක උත්තර විදිහට දෙන්නේ සූත්‍රය ඇතුළත් ප්‍රකාශන පහක් නේ. එතකොට අපි වෙන වෙනම හොයන්නේ නැතුව, ඒ කියන්නේ වෙන පිටින් වෙනමම සූත්‍රය හොයන්න වෙහෙස වෙන්නේ නැතුව දීලා තියෙන උත්තර අතරින් නිවැරදි සූත්‍රය හොයන්න try එකක් දෙමු. MCQ ප්‍රශ්නයක් අඩු කාලයකදී අපි මේ ප්‍රශ්නේ ජය ගන්න ඕන. එහෙනම් ඒ approach එකට යන එක හොඳයි. හරිද? එහෙනම් අපි කරන්නේ පළවෙනි වටේදී මේ හැම ප්‍රකාශනයකටම n සමානයි 1 ආදේශ කරලා. හරිද? आदेश दिखकिन वैल्यू का दी मुन प्रकाशन हिम प्रकाशन एक आव एम जनरल टर्म इकट पड़ा वेडियम आवत् देवन बटे इन सामान दिख आदेश हयलबा दी मुन प्रकाशन उन्न पीड़ तुण आदेश हिम अड़गरगन अड़गरगन तनि टर्म तक अड़गर हर हिम अड़गल हर जनरल टर्म අපි යමු විසඳුමට. දර පළවෙනි වටේදී n = 1 ආදේශ කරලා බලනවා 2 කියන අගේ ලබා දෙන්නේ මොන ටර්ම් එකේද කියලා. ඊට පස්සේ හැම එකටම n = 1 ආදේශ කරලා බලන්න. ඕගලන්ට තේරෙයි d ප්‍රකාශයේ විතරයි හරියටම 2 කියන වැලියු එක ප්‍රතිඵලයේ විදිහට දෙන්නේ. අනිත් හැම එකකම වෙනස් වැලියුස් දෙන්නේ. එන මුල් වටේම ඊතුරු හතරම ප්‍රතික්ෂේප වෙලා උත්තරේ විදිහට ඊතුරු වෙනවා d වල තියෙන निवेदी जनरल टर्म එක වෙන. එහෙනම් ආන්සර් එක වෙන්නේ ආන්සර් D එක. ඔය 2015 14 වෙනි MCQ එකට අද. මෙන්න මේ D කියන ආන්සර් එක. අපි යමු තවත් ප්‍රශ්නයකට. හරි ඊළඟට යමු 2019 9 වෙනි MCQ එකට. හරිද? එකේ කියනවා කිසියම් සීක්වන්ස් එක nth ටර්ම් එක නැත්නම් ජෙනරල් ටර්ම් එක මෙන්න මේ ප්‍රකාශනය කියලා දීලා දෙන යම් ප්‍රකාශනය. ඊට පස්සේ ආයි හනවා තව සීක්වන්ස් එකක් දීලා ඒ සීක්වන්ස් එකේ ජෙනරල් ටර්ම් එක කොමක් වෙයිද කියලා. හරිද? මේක තමයි උත්තර අතරින් තෝරන්න තියෙන්නේ. හරිද? ඒතර දැන් මේ දීලා තියෙන දත්තේ මත පදනම් වෙලා අපිට මෙයාගේ ජෙනරල් ටර්ම් එක හොයන්න පුළුවන්. දැන් ඔයාලට දැක්කොත් පේනවා ඇති මේ 1 3 6 කියන පද තුන අයින් වෙලා එතන ඉඳන් ඉදිරියට තමයි තියෙන්නේ මේ ඉතුරු අලුතින් හදාගත්තේ ශ්‍රේණි. හරි. එතකොට A ඔස්සේ ගිහිල්ලත් අපිට ඕන නම් හදා ගන්න පුළුවන් මේ නිවැරදි ජෙනරල් ටර්ම් එක. හරි. එතකොට මෙතන ඉඳන් පද තුනක් ඉස්සරහට ගියාම පදයක අගයට හැමතිස්සෙම තුනක් එකතු වෙනවා. හරි. එතකොට දැන් මෙතන n කියලා සලකලා තියෙන එකකට හැමතිස්සෙම තුනක් ඉදිරියේ ඉන්න ටිකනේ අපි මේ සලකලා තියෙන්නේ. ඒ නිසා n වෙනුවට n + 3ත්
මෙතන n වෙනුවට n දන 3ත් ආදේශ වෙලා n දන 3 වතාවක් n දන 4 බෙදීම 2 කියලා මෙන්න මේ උත්තරේ හිම හිතලා ගන්න පුළුවන්. හරිද? නමුත් සාමාන්‍යයෙන් විභාගයක් වෙලාවක තියෙන පීඩනයත් එක්ක ළමයට ඔය දේ එකපාරට ඔළුවට එන්නේ නැහැ. ඉතින් අර කලින් ගාන කලා වගේම අපි සාමාන්‍ය විදිහට යන. හරිද? මේ දීලා තියෙන දත්තේ ප්‍රයෝජනෙට නොගෙන අපි යන් මේ දීලා තියෙන සීක්වන්ස් එකේ ජෙනරල් ටර්ම් එක ඇතුළත් උත්තර පහ දීලා තියෙනවනේ. ඒකෙන් හරි උත්තරේ තෝරමු කලින් විදිහට. හරිද? ඒක තමයි හැමෝටම සුදුසු කොමන් ෆෝමැට් එක මේ වගේ ප්‍රශ්නයකට උත්තර සපයන. හරිද? ටිකක් හිතන එක්කෙනෙක් නම් ඔන්න මේ දේ ඩෙන්ටිෆයි කරගෙන ටක් ගාලා උත්තරේ ගන්න පුළුවන්. හරිද? හරි අපි යන් කොයිසුනම එතන අපි මූලික වටේදී මේ සියලුම ප්‍රකාශන වලට n සමාන 1 ආදේශ කරලා බලනවා 10 ලබා දෙන්නේ මොන ප්‍රකාශන වලද කියලා. දැන් මම මේකේ විසඳුම විස්තරාත්මකව ඉදිරිපත් කරන්න ඕන හින්දා කොළේ එක වෙනම ලියලා මේ දේ කරලා දෙනවා. නමුත් ඕගොල්ලන්ට ආදේශ කරලා සුළු කරන එක හිතින් කරන්න පුළුවන්. එන අගේ විතරක් කටුවට ලියාගෙන එතකොට නොගැලපෙන ඒවා ප්‍රතික්ෂේප කරලා එහෙම යන්න පුළුවන්. MCQ පොඩක් සුළු කිරීම හිතින් කරන්න මට්ටමට ඕගොල්ලෝ ලෑස්ති වෙන්න ඕනේ විභාග යන මොහොත වෙනකොට. එතකොට තමයි සාර්ථක විභාගයට මොහොන දෙන්න පුළුවන්. හැමදේම කොළවල ලියාගෙන කරන්න ගියාම හරියට වෙලාවට ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න බැරි වෙනවා. හරි? හරි. n සමාන 1 ආදේශ කරලා 10 ලබා දෙන්නේ මූලික වටේදී මෙන්න මේ C ප්‍රකාශනයේ සහ E ප්‍රකාශනයේ ඉදර. හරිද? දැන් ප්‍රකාශන දෙකක් තියෙනවානේ. දැන් මේ දෙන්න බලන්න එකම ප්‍රකාශනයේ විවිධ ස්වරූප දෙකක්ද කියලා. ඒ කියන්නේ සුළු කරලා එක එක ස්වරූප ගන්න පුළුවන්. දැන් n දන 3 වතාවක් n දන 4 බෙදීම 2 කියන එක සුළු කරලා මෙන්න මේ මට්ටමට ගන්න බෑ. ඒ කියන්නේ මෙන්නම ප්‍රකාශන දෙකක්. ඊළඟට දෙවෙනි වටේදී මේ තෝරාගත්ත c සහ e කියන දෙන්නට n සමානයි 2 ආදේශ කරලා බලනවා. 15 කියන අගේ ලබා දෙන්නේ මේ දෙන්නගේ කාටද කවුද කියලා. හරි? එතකොට n සමානයි 2 දෙක ආදේශ කළා 15 ලබා දෙන්නේ C උත්තරේ ඉතර. හරිද? එහෙනම් නිවැරදි ජෙනරල් ටර්ම් එක තියෙන්නේ C කියන ආන්සර් එකේ. කොහොමත් අපිට ජෙනරල් ටර්ම් එක හොයන්න පුළුවන්. හරිද? ඉතින් ජෙනරල් ටර්ම් උත්තර විදිහට දීලා තියෙන මේ වගේ ප්‍රශ්නයකට සුදුසුම විදිහ ඕක තමයි වැඩි හිතන්නේ මතන්නේ නැතුව අඩු කාලෙකින් මේ ප්‍රශ්නෙට උත්තරේ ගන්න පුළුවන්. හරිද? එහෙනම් ආන්සර් එක C. දෙහිම බලුවා තාංශයක C. හරි. ටිකක් හිතන්න පුළුවන් එක්කෙනෙක් නම් ටක් ගාලා මේ දේ ඩෙන්ටිෆයි වෙනවා. මේකයි මේකයි කම්පයර් කරලා බලුවම මේ මුල් පද තුන ගිලිහිලා තියෙනවා මෙතෙන්ට එද්දි. දැන් මුල් පද තුනත් සමග ජෙනරල් ටර්ම් එක n වතාවක් n දන එක නම් එයාගේ හතරවෙනි පදේ ඉඳන් ඉස්සරහට තියෙන ශ්‍රේණියක එද්දි n වෙනුවට තව පද තුනක් ඉස්සරහින් ඉන්නේ කියන්නේ එහෙනම් n දන 3 ආදේශ කරන්න ඕනේ. එතකොට n දන 3 වතාවක් මෙතන n දන 3 අපහම මෙතන n දන 4 වෙනවා. n දන 3 වතාවක් n දන 4 බෙදීම 2 කියලා එහෙම හිතලා ගන්නත් පුළුවන්. ඉතින් ඔක සාමාන්‍යයෙන් බහුතරයකට හිතෙන්නේ නැහැ. හරි? එහෙනම් පොදු විසඳුම් ක්‍රමයකට යන්නේක තමයි හොඳ. ඉතින් උත්තර විදිහට ජෙනරල් ටර්ම් එක දීලා තියෙන මේ වගේ ප්‍රශ්නයක ඔය කලින් ප්‍රශ්නේ සහ මේ ප්‍රශ්නේ කතා කරපු අප්‍රෝච් එක යන්නේ එක තමයි හොඳ බහුතරයක් දෙනා. අපි යමු තවත් ප්‍රශ්නයකට. හරි ඊළඟට එනවා අපි 2010 8 වෙනි MCQ එකට. හරිද? අයික කියන මෙන්න මෙහෙම එකක්. අයි කියන පද වලින් යුක්ත ශ්‍රේණියක අයි වල n වෙනි පදය මොකක්ද කියලා තමයි අහන්නේ. ඉතින් nth term එක කියලා කියන්නේ මොකද්ද? අර ජෙනරල් ටර්ම් එක නැත්නම් කොමන් ටර්ම් එකට. හරිද? ඉතින් මේ ව්‍යංගාර්ථයෙන් කියන්නේ ජෙනරල් ටර්ම් එක හොයන්න කියන එක. හරිද? ඒතර ඒක කියනවා i බිංදුව වෙනි පදයේ අගේ භාගයයි කියලා. හරිද? බිංදුවේ ඉඳන් ඉස්සරහට. ඒ කියන්නේ k විශාල හෝ සමානයි 1. 1 2 3 4 වගේ බිංදුවේ ඉඳන් ඉස්සරහට තියෙන පද වල අගයන් ගන්න පුළුවන් මෙන්න මේ සූත්‍රය හරහා. හරිද? එහෙම සූත්‍රයක්වත් දීලා තියෙනවා. මේ වගේ අවස්ථාවක ජෙනරල් ටර්ම් එක තමයි අහන්නේ. දැන් ජෙනරල් ටර්ම් එකට අදාළ ආන්සර්ස් දීලා තියෙනවානේ. ඉතින් අර කලින් ගණන් දෙකේ වගේම මේ ගණනෙත් ඒ අප්‍රෝච් එකම තමයි පාවිච්චි කරන්නේ. අපි දැන් මෙන්න මේ සූත්‍රයට k = 1 ආදේශ කළ බලමු.
I එක කියන පදේ පළවෙනි පදේ පළවෙනි පදේ ඇතරම I බිඳුව හරි I එක කියන දෙවෙනි පදේ අගය කොහොමද කියලා බලලා ඒ අගය ගන්න n සමානයි 1 මේවට ආදේශ කරලා බලන්න හරිද කලින් විදිහටම සුළු කිරීම කරගෙන යන්න බලමු හරි එතකොට මේ ප්‍රකාශනයට k සමාන 1 ආදේශ කළාම I එක කියන පදේ අගය නෝ 4 1 කියයි හරිද Then මේ උත්තර පහේ දීලා තියෙන ප්‍රකාශන පහට n සමාන 1 ආදේශ කළා බලමු 4 1 ලබා දෙන්නේ මොන අවස්ථාවේද කියලා එතකොට දැන් මෙතන පළවෙනි ප්‍රකාශයේ n සමාන 1 ආදේශ කළාම ওই ක්‍රමාරෝපිත කෙනකින් අදහස් කරන්නේ මොකද්ද ෆැක්ටෝරියල් කෙනකින් අදහස් කරන්නේ මොකද්ද ඕනෑම ධන පූර්ණ සංඛ්‍යාව ක්‍රමාරෝපිත අගය කෙනකින් අදහස් කරන්නේ එම සංඛ්‍යාවේ ඉඳන් එක දක්වා තියෙන පූර්ණ සංඛ්‍යාවල ගුණිතය. දැන් උදාහරණයක් ඇටියට ක්‍රමාරෝපිත 4 කෙනකින් අදහස් කරන්නේ 4 ඉඳන් 1 දක්වා පූර්ණ සංඛ්‍යාවල ගුණිතය. ඒ කියන්නේ 4 වතාවක්, 3 වතාවක්, 2 වතාවක් 1. 24යි. ඒතර ක්‍රමාරෝපිත 4 යගේ 24යි. දැන් ක්‍රමාරෝපිත 3 ගත්තොත් 3 වරක් 2 වරක් 1. ක්‍රමාරෝපිත 3 යගේ 6යි. ක්‍රමාරෝපිත 2 ගත්තොත් 2 වරක් 1. 2යි. ක්‍රමාරෝපිත 1 ගත්තොත් 1 වරක් 1 1යි හරිද ක්‍රමාරෝපිත බිඳුව ගත්තොත් ආ ඒක ගණිතඥයෝ නියතයක් විදිහට දීලා තියෙනවා ක්‍රමාරෝපිත බිඳුව කියන අගේ අගේ 1යි කියලා ගන්න කියලා හරිද එතකොට ඒක හැමතැනම යොස් වෙන නියත අගයක් හරිද ආ දැන් මෙතන n සමාන 1 ආදේශ කළාම ලවයට එන්නේ ක්‍රමාරෝපිත බිඳුව බිඳුවේ අගේ 1යි හරිද මෙතනින් එන්නේ භාගය 4න් එක නෙමෙයිනේ එනං ඒ වැරද. මෙතෙන්දි ඔහම අපහම ක්‍රමාරෝපිත 1 කියන්නේ 1මයි 1 වරක් 1. එතකොට භාගය එයා ගැලපෙන්නේ නැහැ. මෙයාගේ ඔන්න සුළු කරගෙන අපහම 4n 1 කියන අගේ එනවා. DE ප්‍රකාශනවල අදාළ 4n 1 කියන අගේ නෙමෙයි. එහෙනම් 4n 1 කියන එකම අවස්ථාව C. හරිද? එහෙනම් අපි මේ සූත්‍රය හරහා හොයාගත්ත I1 ගේ වැලියු එක ලබා දෙන ජෙනරල් ටර්ම් එක වෙන්නේ C. එහෙනම් C තමයි ඔය I එන්ට ගැලපෙන අගය. එහෙනම් ආන්සර් එක වෙන්නේ C කියන ආන්සර් එක. මෙන්න මේ C කියන ආන්සර් එක. හරි. අපි යමු තවත් ප්‍රශ්නයකට. හරි. ඊළඟට එනවා 2013 12 වෙනි MCQ එකට. දැන් මේකේ කියනවා 2 5 10 17 26. ඔහොම යන සීක්වන්ස් එක 15 වෙනි පදයේ අගය මොකක්ද කියලා තමයි අහන්නේ. දැන් මේ වගේ ප්‍රකාශනයක ඕනනම් එකිනෙකට මේ රටාව අඳුරගෙන කොළයක දිගට ලියාගෙන ලියාගෙන ගිහින් 15 වෙනි පදයේ අගය ගන්න පුළුවන්. හරි. ඒක තමයි සාම්ප්‍රදායික ක්‍රමය. ඒ කියන්නේ බහුතරයක් දෙන හිතන්න පතන්න බැරි කට්ටි කරන විදිහ එකයි. හැබැයි ඉතින් MCQ ප්‍රශ්න දෙකක් විතර කරන යන වෙලාව යනවා. මේකේ උත්තරේ හොයන්න. හරිද? ඉතින් ඔය රටව අල්ලගන්න පුළුවන් නෙමෙයි. දෙකේ ඉඳන් පහට පරතරය 3යි. පහේ ඉඳන් 10ට පරතරය 5යි. හරි? 10 ඉඳන් 14 පරතරය 7යි. ඉතින් 3 5 7 අර ඔත්තේ විදිහට පරතරය වැඩි වීගෙන යන්නේ 9 11 13 කොහොමද? ඉතින් එහෙම අඳුරගෙන 15 වෙනි පදේ දක්වා දිගටම ලියාගෙන ගිහිල්ලා ගන්න පුළුවන්. එහෙම නැත්තම් වඩාත් සුදුසුම විදිහ තමයි මේකට අදාළව ජෙනරල් ටර්ම් එක හොයාගන්න එක. ඒ කියන්නේ ඕනම පදයක් ගන්න පොදු සූත්‍රය හොයාගන්න එක. ඒ සූත්‍රය හොයාගෙන ඒකේ n සමානයි 15 ආදේශ කළා 15 වෙනි පදේ අගය හොයාගන්න පුළුවන්. හරි. අපි යන් ඒ අප්‍රෝච් එකට ගාන හදන්න. හරි. එතකොට දැන් අපි මේක පොඩ්ඩක් විස්තරාත්මක ලියාගත්තොත් මේ දෙක කියන්නේ පළවෙනි පද. පහ කියන්නේ දෙවෙනි පදේ. 10 කියන්නේ 3 වෙනි පදේ. කොහොම යනකොට අපි ජෙනරල් ටර්ම් එකට සූත්‍රයක් ගොඩනගද්දී අපි බලන්න ඕනේ මේ පදේ වැලියු එකත් එක්ක දීලා තියෙන අගය අතර තියෙන සම්බන්ධතාවය. දැන් ඉස්සෙල්ලම 1 2 එනකොට එකිනෙට හිතන්න පුළුවන් දෙකේ චක්‍රය තමයි යන්නේ. එහෙනම් දෙවරක් 1 2යි. දෙවරක් 2 4ද? නැහැ. එහෙනම් ඒක හරියන්නේ නැහැ. මම ඒ විදිහට විවිධ කෝණවලින් හිතලා බලන්න ඕනේ. එතකොට ටිකක් ඔහොම බලාගෙන යද්දී ඕගලන්ට තේරෙන්න ඕනේ මේ හැමතිස්සෙම අදාළ පදේ වටිනාකම
වර්ගයට එකක් වැඩි පදේ තමයි අගය විදිහට තියෙන්නේ. ඒ කියන්නේ පළවෙනි පදේ අගය වෙන්නේ එකේ වර්ගයට එකක් වැඩි අගය. දෙවෙනි පදේ අගය වෙන්නේ දෙකේ වර්ගයට එකක් වැඩි අගය. තුනේ තුන්වෙනි පදේ අගය වෙන්නේ තුනේ වර්ගයට එකක් වැඩි අගය. හරි. එහෙනම් n වෙනි පදේ අගය වෙන්නේ මොකක්ද? n වර්ගයට එකක් වැඩි අගය. ඒ කියන්නේ n වර්ගයේ ධන 1 කියන එක. ඉතින් n වර්ගයේ ධන 1 කියන එක තමයි ඔය nth term එක වෙන්නේ. ඒ කියන්නේ general term එක. දැන් general term එක කොහොම හොයාගත්තා නම් n සමානයි 15 ආදේශ කළා අපිට ගන්න පුළුවන් 15 වෙනි පදේ අගය. 15 වර්ගයේ ධන 1. ඒ කියන්නේ 225 ධන 1 226. ඉතින් ඔහොම තමයි ගණිතානුකූලව සුදුසුම විදිහ මේකට උත්තරේ හොයන. හරිද? ඉතින් ආන්සර් එක වෙන්නේ C. හරි. ඉතින් 226 කියන එක ගන්න පුළුවන්. නැත්නම් දිගටම ලියාගෙන ලියාගෙන ගිහිල්ලා එහෙමත් ගන්න පුළුවන්. හරි? C ආන්සර් එක 226. හරි. අපි යමු තවත් ප්‍රශ්නයකට. හරි. ඊළඟ ප්‍රශ්නේ 2014 10 වෙනි MCQ එක. දැන් ඒකේ කියනවා භාගයේ 1 8 9 1 32 25 කොහොම ගලාගෙන යන sequence එක 10 වෙනි පදේ කීයද කියලා තමයි අහන්නේ. හරිද? එතකොට දැන් ඉස්සෙල්ලා මේ රටාව අපි අධ්‍යයනය කරන්න ඕන. හරිද? අධ්‍යයනය කරලා general term එක හොයාගත්තා නම් එයාට 10 ආදේශ කරලා අපිට 10 වෙනි පදේ අගය හොයාගන්න තිබුණා. අර කලින් ප්‍රශ්නේ විසඳුම විදිහටම. හරිද? අපි බලමු විසඳුමට. එතකොට දැන් මේ භාග සංඛ්‍යාන්නේ තියෙන්නේ. එතකොට මේකේ හරය සහ ලවය දෙස අපි අවස්ථා දෙකකදී අවධානය යොමු කරමු. ඉස්සෙල්ලා හරය දෙස අවධානය යොමු කළොත් පේන්න ඕනේ හැමතිස්සෙම හරයට තියෙන්නේ හරය සහිත ප්‍රකාශනවල දෙකේ බල තමයි තියෙන්නේ. දැන් මේ දෙකේ පළවෙනි බලය. මෙතන නම් එහෙම නැහැ. මේ දෙකේ තුන්වෙනි බලය. ආයි මේ දෙකේ පස්වෙනි බලය. දෙකේ හයවෙනි බලය. එනම් මේ මගරිච්ච තැන් දෙකේ තියෙන නැත්තේ දෙකේ දෙවනි බලය දෙකේ හතරවෙනි බලය. හරිද? හා. දැන් ලවයට එන අගයත් එක්ක සුළු කිරීමේ එක කියලා මේ තැන් දෙකට ඇවිල්ලා තියෙනවා. දැන් දෙකේ දෙවනි බලය නේ මෙතෙන්ට එන්න ඕනේ හරයට. එහෙනම් හතර කියන අගය. ලවයටත් හතර ආවනම් හතර බෙදීම හතර එකයි කියලා දාන්න තිබ්බා. දෙකේ හතරවෙනි බලයෙන් මෙතෙන්ට එන්න ඕනේ කියන්නේ 16. ලවයට 16 ආවනම් 16 වෙනිම 16 එකයි කියලා දාන්න තිබ්බා. එහෙනම් ලවේ එන්නේ මොනි කොහමද? 1 4 9 16 25 36. හැමතිස්සෙම පදේ වටිනාකමේ වර්ගය තමයි ලවයට ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට අපිට බේරුම් කරගන්න පුළුවන් ලවේ සහ හරය හැදිලා තියෙන්නේ කොහොමද කියලා. හරිද? ඒ අනුව බලන්න හැමතිස්සෙම හරය ඇවිල්ලා දෙකේ අදාළ පදේ බලය විදිහට තමයි තියෙන්නේ. පළවෙනි පදේ නම් පළවෙනි බලය. දෙවෙනි පදේ නම් දෙවෙනි බලය. තුන්වෙනි පදේ නම් තුන්වෙනි බලය. එහෙම. ලවයේ කොහොමද? අදාළ පදේ වර්ග අගය. පළවෙනි පදේ නම් 1 ේ වර්ගය. දෙවෙනි පදේ නම් 2 ේ වර්ගය. තුන්වෙනි පදේ නම් 3 ේ වර්ගය. එහෙමයි ගිහින් තියෙන්නේ. අයන n වෙනි පදයක් ආශ්‍රිතව general term එකක් කිව්වොත් කොහොමද ලියන්න වෙන්නේ? හරය එනවා දෙකේ n වෙනි බලය කියලා. පදේ බලය. හරි. ලවයේ ඉන්නේ පදේ වර්ගය n වර්ගය. එහෙනම් n වර්ගයේ බෙදීම දෙකක් දෙකේ n වෙනි බලය තමයි general term එක වෙන්නේ. හරි. ඉතින් ඕකේ n සමානයි 10 ආදේශ කරලා අපිට ගන්න පුළුවන් 10 වර්ගයේ බෙදීම දෙකේ 10 වෙනි බලය කියලා. 100 බෙදීම 1024යි. ඉගෙන 25 බෙදීම 256 කියන ආසෙක් ගන්න පුළුවන් සුළු කරලා මේක 4ෙන් උඩයි යටයි බෙදුවනම් උඩේ නම් 25 යටේ නම් 256. ඊනෝ ආසෙක වෙන්නේ B කියන ආසෙක. හරි. එහෙනම් මේ ප්‍රශ්නේ ආසෙක answer B. 256න් 25 කියන අද. හරි.